හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා ෆොටෝග්‍රැෆි සහ වීඩියෝග්‍රැෆි වලට කැමති කෙනෙක් නම් ඔයා පාවිච්චි කරන කැමරාව මොකක් වුණත් ඒක DSLR එකක් වුණත් මොබයිල් ෆෝන් එකක් වුණත් ඔයාට YouTube එක හරහා ගොඩක් දේවල් ඉගෙන ගන්න සහ දැනගන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මම හිතුවා දැනට ලංකාවේ තියෙන YouTube channel පහක් සහ තව අමතර channel එකක් ගැන ඔයාලට කියන්න ඔයාගේ ෆොටෝග්‍රැෆි සහ වීඩියෝග්‍රැෆි වැඩවලට උදව් වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ මෙන්න මේ YouTube channel 6 ගැන. Right, පළවෙනියෙන්ම කියන්න ඕනේ අද මේ වීඩියෝ එකේ කතා කරන හැම channel එකකම link එක සහ ඒකේ address එක ඔයාලට මගේ වීඩියෝ එකේ description එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ links click කරලා ඔයාලට කෙලින්ම මේ channel වලට ගිහිල්ලා ඒවල videos බලන්න සහ ඔයාලට වෙනම ඒවා subscribe කරන්න සහ ඒගොල්ලන්ට පොඩි support එකක් දෙන්න පුළුවන්. Right. ඉතින් photography කෙනෙක් සහ videographer කෙනෙක් වශයෙන් ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි මේ photo editing සහ video editing කියන දේ. ඉතින් මගේ list එකේ පළවෙනි channel එක විදිහට මම තෝරගත්තේ editing පිළිබඳ ගොඩක් හොඳට කියලා දෙන Creative Art LK කියන channel එක. මේ channel එකේ ඔයාලට ගොඩක් හොඳ Premiere Pro video editing technique සහ Photoshop tutorials වගේ ගොඩක් දේවල් බලා ගන්න සහ ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව මේ channel එකේ content quality එකත් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මම හිතනවා මේ channel එකෙන් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න සහ දැනගන්න පුළුවන් වෙයි කියලා. සුබදාසක් ඔයාලා හැම දෙනෙක්ටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා Creative Art LK YouTube channel එකේ තවත් brand new episode එකකට. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන Adobe Premiere tutorial එකක්. ඉතින් අද video එකෙන් කතා කරන්නේ කොහොමද Premiere තුලම තියෙන සරල ටෙක්නික් ටිකක් යූස් කරලා cinematic titles හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා cinematic titles හොයද්දී ඔයාලට සිද්ධ වෙනව motion graphic හොයන්න සහ මිලදී ගන්න. ඉතින් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි Adobe Premiere ගැන විතරක් නෙමෙයි DaVinci Resolve එවාගෙම Filmora, Photoshop සහ Photoshop basic සහ YouTube කරන්නේ කොහොමද? YouTube videos හදන්නේ කොහොමද? YouTube thumbnails හදන්නේ කොහොමද? මේ වගේ ගොඩක් topics කතා කරලා තිනවා මේ වෙද්දිත්. Photoshop software එකේ history එක චුට්ටක් බලමු. නැත්නම් Photoshop develop කරන්න පටන් ගන්නෙ 1987. ඉතින් software එක හොයාගන්නේ Thomas and John Canol කියන සහෝදරයෝ. මොවුන් ඇමරිකානු ජාතිකයෝ. අපි දැන් බලමු මේ tools මොනවද කියලා. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ tools තුනක් ගැන. ඒ කියන්නේ move tool එක, marquee tool එක, ඒ වගේම lasso tool එක. ඊට පස්සේ මම තෝරගත්තේ ඔඩියෝ එහෙමත් නැත්නම් සවුන්ඩ් පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන channel එකක්. ඒ තමයි Ear Gear කියන YouTube channel එක. මේක ටිකක් අලුත් channel එකක්. නමුත් ඔයා home studio එකක් හරි professional sound recording සහ sound equipments පිළිබඳ ආසාවක් තියෙන කෙනෙක් නම් මේ channel එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. අනිත් එක මේ channel එකේ content quality එක සහ overall knowledge එක ගොඩක් හොඳ level එකක තියෙනවා කියලා මට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. අද මම review කරන්නේ Rode NT1 condenser microphone එක. මයික්‍රෝෆෝන් එකක් කරන්නේ සවුන්ඩ් ප්‍රෙෂර් එකක් එහෙමත් නැත්නම් එකෝස්ටික් එනර්ජි එකක් ඉලෙක්ට්‍රිකල් එනර්ජි එකට කන්වර්ට් කරන එක. මේ කන්වර්ෂන් එකේදී මේ මයික්‍රෝෆෝන් එකේ ෆීචර්ස් එක තමයි අපි කැප්චර් කරන සවුන්ඩ් එක කොච්චරක් නැචරලි රෙකෝඩ් වෙනවද කියන දේ තීරණය වෙන්නේ. හදලා තියෙන්නේ කාඩියොයිඩ් කියන පෝලා බටන් එකෙන්. ඒ කියන්නේ මේ ෆ්‍රන්ට් එකෙන් තමයි මෙයා පික් කරන්නේ. ඊට පස්සේ කැන්සලේෂන් එකක් තියෙනවා. හැබැයි මේ කැප්සියුල් එකට පුළුවන් වටෙන්ම පික් කරන්න. අපි බලමු ගිටාර්ස් इलेक्ट्रिक गिटार्स एकोस्टिक गिटार्स वगैरह वड़ा मैं माइक्रोफोन ने कोहमत साउंड देने के लिए रूम एकोस्टिक्स एंड साउंड आइसोलेशन की ना टॉपिक के का हम और में प्रश्न गुड़ाक तीन एरिया है का साउंड आइसोलेशन के लिए क्या है ना मैं कथा करना रूम में का मैं क्लोज स्पेस से का अतुलट एलियन साध्य कोच्चर लीक करना था नत्तं एलियन कोच्चर नॉइस से का कहना था पोर्टबल यूएसबी माइक एक कनेक्ट मार्केट के तीन बेस्ट ऑप्शन अद मारे
ඊළඟට ෆොටෝග්‍රැෆර් හෝ වීඩියෝග්‍රැෆර් කෙනෙක් වෙන්න අවශ්‍ය ෆොටෝ එඩිට් කරන්න වීඩියෝ එඩිට් කරන්න ඔයාලට හොඳ කම්පියුටර් එකක් අනිවාර්යයෙන්ම ඕන වෙනවා. මොකද හොඳ කම්පියුටර් එකක් තියෙනකොට ඔයාගේ වර්ක් ෆ්ලෝ එක වේගවත් වෙනවා වගේම වේටින් ටයිම් එක අඩු වෙනකොට සහ ස්මූත් වර්ක් ෆ්ලෝ එක හින්දා ඔයාට තව තව ක්‍රියේටිව් අයිඩියාස් වැඩිපුර එනවා මේ එඩිට් එක කරද්දි. ඉතින් මම මේක ඇත්තරම පුද්ගලිකවම දන්න දෙයක්. මොකද ඔයා වැඩ කරන කම්පියුටර් එක ස්ටක් වෙන්න ගත්තම ඇත්තට කරන වැඩෙත් එපා වෙලා යනවා. ඉතින් ඒක හින්දා මම ඊළඟ channel එක විදිහට තෝරගත්තේ කම්පියුටර් ගැන සහ කම්පියුටර් hardware ගැන කතා කරන PC Guide LK කියන YouTube channel එක. ඉතින් මේක ඇවිල්ලා අලුත් channel එකක් නම් නෙමෙයි. නමුත් දැනට ලංකාවේ තියෙන හොඳම computer සහ tech පැත්තට තියෙන channel එකක් විදිහට මේ channel එක හඳුන්වන්න පුළුවන්. 2021 එකට අලුත් වෙන Asus ZenBook review එක. සාදරයෙන් පිළිගන්නවා තවත් interesting review එකකට. ඉතින් අද අපිට ලැබිලා තියෙනවා Asus සමාගමේ ZenBook lineup එකේ අලුත්ම 11 gen CPU එක නිකුත් වෙන Asus. ඉතින් මේට කලින් තිබ්බ screen pad plus වල අපි දැකපු දෙයක් තමයි Asus සමාගම සම්පූර්ණයෙන්ම මේ screen pad plus එකට අවශ්‍ය කරන software එක develop කරා. නමුත් professional වැඩවලට දැන් ලංකාවෙන් ගන්න පුළුවන් P5 Quadro. Pro Art series එකේ monitors දෙකක් ඉතින් මෙතනදි මං ගාව තියෙන්නේ Pro Art series එකේ අඟල් 27 27 inch monitor එක. ඒ වගේම අපිට 24 inch monitor එකකුත් ලැබිලා තියෙනවා. Field එකේ video content creators ලට professional level එකේ professional grade එකේ output එකක් ගන්න අවශ්‍ය මේ monitor එක මේකේ මිලට ඊටමත් හොඳ option එකක් කියලා. Right. ඊළඟට ఫోటోగ్రఫీ లోకే గొడక్ వెనస్ కరుపు దేయక్ తమై అపి గావ తీయన మొబైల్ ఫోన్ ఎక ఏక గన ఆయత్ కిసిమ కతావక్ నే ఇదిన్ మమ దన్న ఎత్తరమ గొడక్ ఆ ఇన్నో ఫోటోగ్రఫీ సహ ఏగొలంగే వీడియోగ్రఫీ వెడ మొబైల్ ఫోన్ ఎకెన్ కరన ఇదిన్ మేకట ఎత్తటమ హరి ఫోన్ ఎకక్ తోరగన్న ఎక గొడక్ వెదగత్ వెనో హొంద కెమెరావక్ ఎక్క సహ హొంద ఫీచర్స్ తీయన ඉතින් මොබයිල් ෆෝන්ස් ගැන දැනගන්න ඕන නම් SL Photo Tutorial YouTube channel එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද ඇත්තම කිව්වොත් මම වුණත් ෆෝන් එකක් ගන්න ඉස්සෙල්ලා SL Photo Tutorial එකෙන් පොඩි සපෝට් එකක් හරි ඇඩ්වයිස් එකක් ගන්නවා. ඉතින් මේ channel එකෙන් ඔයාට ෆෝන් එක ගැන විතරක් නැතුව ඒකේ කැමරා එක ගැනත් ගොඩක් දේවල් බලා ගන්න සහ දැනගන්න පුළුවන්. ඉතින් මේක මම තෝරගත්තේ මගේ ඊළඟ channel එක විදිහට. ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් SL Photo YouTube channel එකට. ඔයාලා මොබයිල් ෆෝන් ගැන ටිකක් වැඩිපුර හොයන කෙනෙක් නම් ඔයාලා හොඳටම දන්නවා මේ වෙනකොට Vivo සමාගමෙන් එයාලගේ latest mid range devices දෙකක් release කරා. එකක් තමයි Vivo V21 5G එක සහ මේ වෙනකොට මගේ අතේ තියෙන මෙන්න මේ Vivo V21 ඊ කියන ඩිවයිස් එක. ඉතින් මෙන්න මේ ඩිවයිස් දෙකෙන් එකට හේතුව තමයි මෙන්න මේ සෙල්ෆි කැමරා එකේ බලා ගන්න හම්බ වෙනවා 44 මෙගාපික්සල්. ඒ කියන්නේ මෙගාපික්සල් 44ක් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන වැඩි මගේ කියලා කියන්න පුළුවන්. කොහොම නමුත් මේක අපිට බලා ගන්න හම්බ වෙනවා ගොඩක් හොඳට ඉම්ප්‍රූව් කරපු මෙගාපික්සල් 108ක මේන් සෙන්සර් එකක්. මෙයාලා කියන විදිහට මේකේ ගියපාර ආපු ඩිවයිස් වලට සාපේක්ෂව ගොඩක් හොඳ ඩයිනමික් රේන්ජ් එකක් තියෙනවලු. ඒ වගේම 50%කට වඩා වැඩි කන්ට්‍රාස්ට් රේෂියෝ එකක් තියෙනවලු. ඉතින් එහෙම බලද්දි ගොඩක් හොඳ මට්ටමේ 108 මෙගාපික්සල් ඉමේජ් එකක් කැප්චර් කරන්න පුළුවන්. රයිට්. ඊළඟ channel එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා පොඩි දෙයක් තියෙනවා ඔයාලට කියන්න. මගෙන් ඇත්තටම ගොඩක් කට්ටිය අහලා තියෙනවා ඇයි Apple ෆෝන් සහ Apple computers ගැන කතා කරන්නේ නැත්තේ කියලා. ඉතින් Apple products ගැන මම වැඩිය කතා කරන්නේ නැත්තේ මම Apple products පාවිච්චි කරන්නේ නැති හින්දා. මොකද මට පාවිච්චි කළා නැති දෙයක් ගැන ඉතරම කතා කරන්න හරි ඇඩ්වයිස් එකක් ඔයගලන්ට දෙන්න බෑ හරියට. නමුත් Apple products ගොඩක් අය mobile photography වලට Apple computers professional editing වලට වගේ ඕනේ තරම් පාවිච්චි කරනවා ලෝකේ ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට Apple products ගැන දැනගන්න ඕන නම් Apple Think YouTube channel එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේකත් ටිකක් අලුත් channel එකක්. නමුත් Apple වලටම ලංකාවේ වෙන් වෙච්ච channel එකක් විදිහට අනිවාර්යයෙන්ම සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ channel එකෙන් Apple products ගැන දැනගන්න ඉගෙන ගන්න පුළුවන්. Apple ගැන විතරක් කතා කරන ලංකාවේ එකම channel එක Apple One. යාළුවන්ටත් කියන channel එක ගැන එකතු වෙන්න Apple One. එයා ඕනතරම් all in one desktop PCs දැකලා ඇති. නමුත් මේ හැම desktop computer එකකටම වඩා සුවිශේෂී Apple computer එකක් පහුගියදා Apple සමාගම විසින් ඉදිරිපත් කළා.
ඒතමයි iMac 2021. ඒගෙන ඔයාට in detail බලාගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. SoC ඒ කියන්නේ system on chip විදියට RAM එක CPU එක සහ GPU එක එකතු කරලා තමයි M1 chip එක Apple ලා නිෂ්පාදනය කරලා එවන්නේ. High performance PC එකක් කිව්වම සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ගේ හිතේ මැවෙන්නේ ලොකු casing එකක් තියෙන ලොකු VGA එකක් තියෙන ටිකක් monster type එකේ build එකක් තමයි එකපාරම හිතේ මැවෙන්නේ. ඒත් ඔයා දන්නවද ඒ ලොකු PC එකක් හදන්න යන ගාණෙන් භාගයකටත් වඩා අඩු ගාණකින් අපිට ගන්න පුළුවන් සහ ඒ වගේ දෙගුණයක් විතර වැඩ කරගන්න පුළුවන් computer එකක් අපිට Apple සමාගමෙන් අඩු මුදලකට එවලා තියෙනවා කියලා. Mac mini එකක් කියන්නේ Apple Mac computer series එකේ එන පොඩිම සහ මිලෙන් අඩුම computer එක. මේක බැලු බැලමට පොතක් විතර පොඩි device එකක්. Right ඊළඟට මම තෝරගත්ත channel එක ඇත්තටම ලංකාවේ channel එකක් නෙමෙයි. නමුත් ඔයා YouTube එකට video හදලා දාන කෙනෙක් නම් හොඳ music track එකක් තෝරගන්න එක ගොඩක් වැදගත් දෙයක් වෙනවා. ඉතින් Vlog No Copyright Music කියන YouTube channel එකෙන් ඔයාලට ගොඩක් ලොකු music library එකක් හොයාගන්න පුළුවන් copyright නැතුව ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන් ඔයාලගේ videos වලට. ඉතින් ඔයාලට මේකේ තියෙන video වල address එක copy කරලා www.mp3juicers කියන මේ website එකට ගිහින් මේ channel එකේ video link එක පාවිච්චි කරලා ඔගලන්ට ඒ track එකේ mp3 file එක වෙනම download කරගන්න පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරලා ඔගලන්ගේ videos වලට නවතම 50ක් මුහුණුවරක් sound එකක් ඔගලන්ට දෙන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා මගේ 6 වෙනි channel එක. ඉතින් මං හිතනවා මේ channel 6 ඔයාලගේ photography සහ videography වැඩවලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. Especially editing ගැන දැනගන්න, sounds ගැන දැනගන්න, mobile සහ computer hardware ගැන වැඩිපුර දැනගන්න. ඉතින් මේ channel වලට subscribe කරන ගමන් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්මම පල්හැදින subscribe button එක ගහලා අපිට support එකක් දෙන්න මේ වගේ videos ඉස්සරහටත් කරන්න. ඒත් එක්කම ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් Facebook සහ Instagram කියන ගිණුම් හරහා උනත්. මොකද අපි photo shoot එකක් කරනකොට ඒකේ experience එක tips සහ tricks මේ account හරහාත් ඔගලන්ට එක්ක share කරගන්නවා. ඉතින් මේ වගේ නැවත අලුත් video එකකින් හමු වෙනතුරු මම අදට ඔගලන්ගෙන් සමු ගන්නවා. මම රජිත් R2 Studio එකෙන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.